ඔබ මෙම වීඩියෝව ජංගම දුරකථනයෙන් නරඹන්නේ නම් ස්ක්‍රීන් රොටේෂන් යොදා තිරය අනෙක් පසට හරවා ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. ඉදිරිපත් කිරීම මොල්ටු මහාවිද්‍යාලයේ ආචාර්ය චමත් ප්‍රසන්න. වෙස් මුහුණු කලාව ඓතිහාසික පසුබිම ලෝකේ බොහෝ රටවල ප්‍රාග් ඓතිහාසික හා ප්‍රාග් කෘෂිකාර්මික යුගවල වෙස් මුහුණු භාවිතා කිරීම සිදු කර ඇත. වර්ෂාව ආහාර හෙවත් දඩය මහා බවභෝග හා ලෙඩදුක් හෙවත් ආරක්ෂාව වැනි එදිනෙදා විවිධ කටයුතු සඳහා යාතු කර්ම පැවැත්වීමත් එම විවිධ අවස්ථාවල වෙස් මුහුණු භාවිතා කිරීමත් සිදු වී ඇත. විශේෂයෙන් දඩයක්කාර දිවිපෙවතක් ගෙවූ ගෝත්‍රික ජනතාව සතුන් බිය වැද්දීම සතුන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම වැනි කරුණු පදනම් කරගෙන වෙස් මුහුණු පැළඳ ඇත. ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාව ප්‍රචලිත ප්‍රදේශ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික පාරම්පරික වෙස් මුහුණු කලාව කර්මාන්තයක් ලෙස වඩාත් ප්‍රචලිත පවතින ප්‍රදේශය වන්නේ දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයයි. එමෙන්ම දෙන්තර, මිරිස්ස, රයිගම් කෝරළය, මතුගම යන ප්‍රදේශවලද මෙම කර්මාන්තය පැවත තිබේ. අමුද්‍රව්‍ය වෙස් මුහුණු නිර්මාණය සඳහා දියකඳුරු සහ රුක්කත්තන යන දැව වර්ග පැරණි ශිල්පීන් විසින් භාවිතා කරනු ලැබ තිබේ. වෙස් මුහුණු නිර්මාණය කිරීම. වෙස් මුහුණක් නිර්මාණය කිරීමේ පළමු පියවර වන්නේ ලී කඳන් කපා පොතු ගසා කැබලි වලට කපා ගැනීමයි. මෙය ඝන කැපීම ලෙස හැඳින්වේ. ඉන්පසුව එම ලී කොටේ ඇති ගැට සහිත තැන් කපා පැතලි හැඩයක් සකස් කර ගනී. මෙය පායම් පෑහීම නම් වේ. මෙසේ සකස් කොටගත් ලීය මත වෙස් මුහුණේ දල හැඩය සලකනු කොට ලීයේ ප්‍රමාණය මුහුණේ ප්‍රමාණයට අඩු කර ගැනීම. ඉන්පසුව කැටයම් කිරීමට සහ වර්ණ කිරීමට පහසු වනසේ ලීයේ ඇති අධික කිරි ගතිය ඉවත් කොට කඳුරු ලීය පදම් කර ගැනීම සඳහා දුමේ දමා හෝ මද අවුවේ දමා හෝ වේලා ගත යුතුය. මෙය කිරි හිඳ වීම යනුවෙන් හැඳින්වේ. ඉන්පසු මුහුණේ අවශ්‍ය හැඩය මතු කොට ගනී. මුහුණේ ඇස් නාසය වැනි සියුම් අංග මතු කිරීම ලකුණු කැපීම ලෙස හඳුන්වයි. එමෙන්ම මිනිසෙකුගේ මුහුණේ ප්‍රමාණයට ගැළපෙන පරිදි වෙස් මුහුණේ ඇතුළු පැත්ත හාරා ඉවත් කර ගැනීම මේ අවස්ථාවේදී සිදු කෙරේ. මෙහි කල්පැවැත්ම උදෙසා අතීතයේදී යලිත් මාස 3ක් පමණ දුන් මැස්සේ දමා වේලා ගනු ලැබේ. ඉන්පසුව වෙස් මුහුණට අවශ්‍ය අනෙකුත් අංගවන හිසකෙස්, දැලි රැවුළු සහ උඩු රැවුළු, දත්, ඔටුනු ආදිය වෙනම සාදා වද්දනු ලැබේ. වෙස් මුහුණු වර්ණ ගැන්වීම. වෙස් මුහුණු වර්ණ කිරීමට ප්‍රථම එහි සුදු පැහැති මූලික ආලේපනයක් තවරා ගනු ලැබේ. අතීතයේදී මෙම සුදු පැහැති වර්ණය සඳහා කිරිමැටි හෝ මකුළු මැටි හෝ දියකර පෙරා ගැනීමෙන් සකස් කර ගනි. මේවා අල්ලියාදු නමින් හැඳින්වේ. ඉන්පසු මෙම සුදු පැහැති පසුබිමේ ඒ ඒ වෙස් මුහුණට උචිත ආකාරයට වර්ණ ආලේපණය සිදු කරයි. වෙස් මුහුණු නිර්මාණය කළ සාම්ප්‍රදායික ශිල්පීන් අතීතයේදී කහ වර්ණය සඳහා හීරියල්ද, රතු වර්ණය සඳහා සාදිලිංගම්ද, සුදු සඳහා මකුළු මැටිද යොදාගෙන ඇත. එමෙන්ම බෝවිටියා, කීකිරිඳිය, රණවරා, මේ ආදී පැලෑටි වලින් දම් සහ කොළ වර්ණ සාදාගෙන ඇත. වර්තමානයේදී මෙම වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා බොහෝ විට කෘතිම වර්ණ මේ සඳහා භාවිතයට ගැනේ. අතීතයේදී වර්ණ ආලේපණයෙන් පසු කල්පැවැත්ම තෙතමනයට ඔරොත්තු දීම මෙන්ම මතුපිට දිස්නයක් ලබා දීම සඳහා වෙස් මුහුණු මත දොරණ තෙල් තැවරීම සිදු කරනු ලැබ ඇත. වෙස් මුහුණු වර්ග.
सांप्रदायिक यातुकर्म सह जननाट्य उदेशा श्रीलंकावे सांप्रदायिक विस्मूनु निर्माणे कोट तिबे मे सदा निर्माणे करनाद विस्मूनु वर्ग किहिपयक् वे रजमूनु राक्षमूनु यक्षमूनु नागकन्यामूनु सन्निमूनु कोलम्मूनु विस्मूनक निर्माण अवस्था विस्मूनक निर्माणे किरीमे अवस्था राजसह बिसव नागराक्ष गुरुराक्ष गरायका सुरबावल्ली मुहुनक कोरसान्य देवसान्य नागसान्य गमे विधानाराच्चि हेवाकोलम परंगिकोलम तवत् मेवनी वीडियो नरमीमट एदुरुतुमा चैनल सब्सक्राइब करन्न।